32ක් 35ක් අතර ප්‍රමාණයක් හැම දවසකම හදිසි අනතුරු නිසා අපිට අහිමි වෙනවා. හැම පැය 3කට සැරයක්ම අපිට දල වශයෙන් 4 දිනක්ගේ පමණ ජීවිත අහිමි වෙන පළදායි වයස් කාණ්ඩයේ කියන එක. ඒ කියන්නේ අවුරුදු 15 ඉඳලා 44 වෙනකම් වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වෙන්නේ අනතුරු. ඒතොර ඔවුන්ගේ මරණවලට ප්‍රධානතම හේතු වෙන්නේ අනතුරු. අනතුරු කියන එක රටේ ආර්ථිකයට දැඩිව බලපෑමක් ඇති කරන දෙයක්. සිංහල ද්‍රවිඩ අවුරුද්ද සමරන මේ කාලේ තමයි වැඩිපුරම ප්‍රමාණයක් අපේ රජයේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර ලබන්න ඇතුළු වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ සතුට වඩා වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ කාලේ නිසි ආකාරයෙන් අපි ආරක්ෂාව තහවුරු කරගන්න අපි උත්සාහ කළොත්. අලුත් අවුරුදු උත්සවයේදී අපිට විවිධාකාර වූ ආවේනික වූ ක්‍රීඩා රසක් අපේ ජන සමාජයේ පවතිනවා. කොට්ටපොර ගැසීම වෙන්න පුළුවන්, ගමහරා දිවීම, පාපැදි උත්සව, ඒ සියලු මේ දේවල් සඳහා ඉතාමත් ශරීර සෞඛ්‍ය මැනවින් පවත්වාගෙන එම ක්‍රියාමාර්ගවල යෙදීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි දකිනවා ගමහරා දිවීම අවසානයේදී කීප දෙනෙක් රෝහලට එනවා. සමහර අය තාමත් ක්ෂණිකයේ තරඟ සහභාගීත්වයෙන් මත ජීවිතයෙන් පවා වන්දිගෙවිච්ච අවස්ථා දකිනවා. එම නිසා අපි හැමෝගෙම ඉල්ලා සිටින්නේ යම්කිසි රෝගියෙක් වැටුනොත්, හදිසි අනතුරු පත් වුනොත්, සුසුකම් ලත් ප්‍රථම ආධාර සේවා දන්න කෙනෙකුගෙන් සේවා ලබා ගන්න. ඒ වගේම 19.90 ගිලන්නත සේවය මුළු රට වටේම ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ සේවය ලබා ගන්න. එමගින් අපිට පුළුවන් සිදුවිය හැකි පසු අනතුරු අවම කරගන්න. වසරකට අනතුරු වලින් 10000ක් මිය යද්දී 2300ක් පමණ ප්‍රමාණයක් මිය යන්නේ ප්‍රියා අනතුරු වලින්. මේකට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. එකක් අපරීක්ෂාකාරී රියපැදවීම, අනෙත් එක බීමත්ව රියපැදවීම. විශේෂයෙන්ම මම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ තරුණ දරුවන් කොයි ආකාරයෙන් හැසිරෙනවද යන්න සෙවීම ඔවුන්ගේ ඉතාම වගකීමක් වෙනවා. ඒට හේතුව ඔය කාලය තුල විවිධ සාදවලට සහභාගී වෙන මේ තරුණයන් බීමතින් රියපැදවීම තුලින් තමන්ගේ වටිනා ජීවිත අහිමි කරගන්නවා වගේම කිසිම වරදක් නැති පාරේ ගමන් කරන වෙනත් පුද්ගලයන්ගේ ජීවිතත් අහිමි කරනවා. තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක යම් සාදවලට ගියොත් එතෙන්දී යම් මත්පැන් භාවිතයට ඔහු යොමු වුණොත් කොයිම අවස්ථාවකටත් ඔහුට තමන්ගේ අහිංසක දරුවන් රැගෙන ඒ වාහනේ පැදවීමට ඉඩ තියන්න එපා. මේ වගේ ඛේදනීය අනතුරු අපි අතිතරම් දැකලා තියෙනවා. අපිට අත්දැකීමෙන් කියන්න පුළුවන්